මේක ලංකාවේ ඇත්තටම නිදහස් අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක්. මක්නිසාද යත් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා හෙන්ටි ඕල්කට්තුමා හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ එකතු වෙලා කොළඹ ආනන්දේ ගාල්ලේ මහින්දේ මහනුවර ධර්මරාජයේ වැනි බෞද්ධ පාසල් 122ක් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා හැදුවා. ඒ හදන කාලේ එතුමාට කිව්වේ හොරා මුක්තකාසිකාරය මේ සල්ලි පිළිබඳ ගණන් ඉදිරිපත් කරන්න කියලා තමයි එතුමාට කිව්වේ පාසල් 122ක් හදපු ලාංකීය අධ්‍යාපනයේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී ප්‍රථම හැරවුම නිර්මාණය කරපු ජාතික අධ්‍යාපනයේ පියා තමයි ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා. එතුමා පාසල් 122ක් හැදුවා. නිදහස් අධ්‍යාපනයේ පියා CWW කන්නංගර මැතිතුමා මධ්‍ය විද්‍යාල 54ක් හැදුවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම පාසල් 3කින් මහින්දෝදේ පාසල් 1000ක් ප්‍රතිනිර්මාණය කළා. හැබැයි මේ 1000න් තාම මට විවෘත කරන්න ලැබුණේ 205යි. 205යි විවෘත කරන්න ලැබුණේ. ඒ මොකද සිල්ලරට විවෘත කරන්න බෑ. තමුන්වන්සලා දන්නව අවුරුද්දකට තියෙන දවස් 365යි. දවසකට එක ගානේ විවෘත කළොත් එහෙම අවුරුදු 3ක් විතරයි මේ පාසල් ටිකට අවශ්‍ය උපකරණ දීලා ඒ දරුවන්ගේ අයිතියට පවරා දෙන්න ගියේ. එනිසා සිල්ලරට නෙමෙයි අපි තොග වශයෙන් විවෘත කරන්න තීරණය කළා. සමහර පළාත්වල අපි කිව්වා අපි ඒ පැමිණීමට අවශ්‍ය නැහැ. ඒ පළාතේ උතුරු පළාතේම අපි ආණ්ඩුකාරතුමාට කිව්වා විවෘත කරන්න කියලා. උතුරු පළාතේ මේ වන විට පාසල් 28ක් සම්පූර්ණයෙන් විවෘත කරන්න සූදානම් කරලා තිබුණා. මේ පරිගණක එක පාසලකට පරිගණක 64 බැගින් ලැබෙනවා මේ මහින්දෝදේ තාක්ෂණික විද්‍යාගාරයට. මේ උතුරු පළාතේ පාසල් 28ක් විවෘත කරන්න සූදානම් කරලා ආණ්ඩුකාරතුමාට කිව්වා ඒ ටික විවෘත කරන්න කියලා. ඒ කලාපේ පාසල් 18ක් නැගෙනහිර පළාතේ. මේ සියල්ල ආණ්ඩුකාරතුමා කිව්වා විවෘත කරන්න බෑ. මැතිවරණ කොමසාරිස්තුමා දන්නලා තියෙනවා මේ පාසල් විවෘත කිරීමේ කටයුත්තට දේශපාලනඥයෝ කිසිවෙකුත් සහභාගී කරවන්නේ නැතුව රජයේ නිලධාරීන්ට විතරක් අවශ්‍ය නම් ගිහිල්ලා විවෘත කරන්න කියලා. දැන් මේ සියල්ල කළා තියෙන්නේ දේශපාලනඥයන් විසින්. ඒ කියන්නේ රජය අතිගරු ජනාධිපතිතුමාගේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ විශේෂ භාර කැබිනට් ඇමතිවරයා වශයෙන් අධ්‍යාපන ඇමතිවරයා දේශපාලනඥයෙක්. මොකද මහජන ඡන්දයෙන් තමයි අපිව පත් කරලා තියෙන්නේ. ඉතින් එතකොට මේ අලුත්ම තත්ත්වයේ යටතේ මේ සියලු විපක්ෂයේ බලවේග විසින් එක්සත් ජාතික පක්ෂයේ සිරිසේන ඇමතිතුමාගේ පක්ෂයේ ආධාරකරු ඒ වගේම අනිකුත් මේ සන්ධානගත වෙලා ඉන්න සියලු දෙනා දරුවට මේ ලැබෙන සම්පත්තික පාසල් වාරයේ පටන් ගැනීමට ප්‍රථම ලබා දෙන්නට ඉඩ ප්‍රස්ථා අහුරලා තියෙනවා. මැතිවරණ කොමසාරිස් රජයේ නිලධාරියෙක් එතුමාට විවිධ සංවිධාන වලින් බලපෑම් කරනවා. ලිපියවල තියෙනවා. ඒ ලිපිය එතුමා අපිට මගේ ලේකම්වරයාට පිටපත් කළේ එවලා තියෙනවා. එතුමා කියනවා දැන් 18 වෙනිදා වෙනකන් අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්තුණා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ මේ නිවාඩු කාලය තුළදී විවෘත කරන්නේ ජනවාරි 5 වෙනිදා පාසල පටන් ගන්නවා. 2015 වර්ෂයේදී 6 වෙනි ශ්‍රේණියේ සිට ලංකාවේ දරුවන්ට පරිගණක විද්‍යාව විෂය නිර්දේශයට අනුව උගන්වන පාසල් 1000ක්. ඉංග්‍රීසි ස්පීකින් ස්කූල් ඉංග්‍රීසි කතන පාසල් ලෙස පාසල් 1000ක් මේ විද්‍යාගාර හරහා පටන් ගැනීම තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලැස්ම. ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න තමයි විවෘත කරන්නේ. එහෙම කරනකොට එතුමා මෙහෙම ලියනවා මගේ ලේකම්වරයාට. ඒයි මෙම උත්සවාරා සිදු කෙරෙන ප්‍රචාරක කටයුතු වැළැක්වීමට ඔබ පියවර නොගන්නා බව පෙනී යන හේයින් එම විවෘත කිරීම හෝ වෙනත් උත්සව ජනාධිපති වර්ණ කාල සීමාව ඉක්මවන තෙක් කල් තැබීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව දන්වා සිටිනු ලැබේ. යම් මේකින් එකී මුල්ගල් තැබීම් සිසු අයිතියට පැවරීම යනාදී කාර්යන් කල් දැමීමකින් තොරව ඉටු කළ යුතු නම් කිසිදු පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධන කටයුතු වලින් දේශපාලනඥයන්ගේ සහභාගිත්වයෙන් තොරව නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පමණක් සිදු කළ යුතු බවද කාරුණිකව දන්වමි.
එනිසා අපි බොහොම මැතිවරණ නීතියට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදයේ නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා කැපවෙන ආණ්ඩුවක් වශයෙන් ඒ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් මම තීන්දුවක් කරන් තියෙනවා. ඒ සියලු පාර්ශ්වයන්ට දැනුම් දුන්න උතුර නැගෙනහිර දකුණේ සියලුම මහින්දෝදේ තාක්ෂණික විද්‍යාගාර අතිගරු ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයෙන් පසු අටවෙනි දෑම් පසු විවෘත කරන්නට බලාපොරොත්තු වෙනවා. එතුමත් මෙහෙම නිවේදනයක් ඉදිරිපත් කරන්නේ උගත් දෙමව්පියෙක් ලෙස. එතුමටත් මේ නිවේදනය නිකුත් කරන්න වෙන්නේ එතුමාව වග උත්තරකරුවෙක් කරලා විවිධ සංවිධාන විසින් මේ පෙස්සන් ඉල්ලීම් ඉදිරිපත් කරන නිසා එතුමට මේ ක්‍රියාමාර්ගය ගන්න සිද්ධ වෙලා තියෙනවා.